සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්තිය සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. අටවන පාර්ලිමේන්තුවේ අවසන් හෝරා කිහිපය විසිරු වන්න තව පැය කිහිපයයි. එජාපයක් නැහැ රනිලුත් නැහැ. ගේෂ්ඨිනුත් නැතිව සජිත් සමකිචන බලවේගය කල එලි දක්වයි. අවුරුදු 5ක් කාපස්සට කී රට යලි සෞභාග්‍ය කරා ඉදිරියට ගෙනියන්න අපි සූදානම් අගමැති කියයි. රැකියා විරහිත උපාධි ධාරීන්ට පත්තීම් ලිපි නිවසටම ගිහාන් පිළපිටියට සිතාසි අධිකරණයේ නොසලකා හැරි සරසවි සිසුන් යලි රක්ෂිතයට ඇමති එස්එම් තත් නොතීසි මෙනිලා නූර වෙඩි තැබීමක් 30ක් ප්‍රාණැපේ දේශීය ප්‍රවෘත්ති ඉදිරි පැය කිහිපය තුල පාර්ලිමේන්තුව විසිරුවා හරිනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා තුනෙන් දෙකක බලයක් ලබා දෙමින් ඉදිරි පාර්ලිමේන්තුව ශක්තිමත් කළ යුත්තේ ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙල වඩාත් ශක්තිමත් කිරීමට බවයි නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ දින සියයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය මහින්දයාපා අබේවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වුවා පාර්ලිමේන්තුව පැය කිහිපයකින් විසිරුවන්ට තමයි රජය තීරණය කළා තිබෙන්නේ. එළඹෙන මහමැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳ කිසිම සැකයක් නැහැ. විශිෂ්ට ජයග්‍රහණයක් අපට ලැබෙන බව නිශ්චිතයි. තුනෙන් දෙකක බහුතරයක් අත් වශයෙන් අවශ්‍යයි. ඒයි මම එහෙම කියන්නේ. තුනෙන් දෙක බහුතරය අවශ්‍ය වන්නේ සුඛ වින්දනය සඳහා නෙවෙයි. බලය වැරදි විදිහට පාවිච්චි කිරීම සඳහා නෙවෙයි. ජනතාවට අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් ඉටු කරගන්න බෑ. තුනෙන් දෙක බහුතරයක් නැතිව. ආණ්ඩුවට කියනවා රටේ සාමය ආරක්ෂා කරන්න කියලා. හැබැයි සාමය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍ය බලතල ආණ්ඩුවට ලැබෙන්නේ නැහැ. ඒක චේතනාන්විතව අහිමි කරලා තියෙනවා 19 සංශෝධනයේ අන්තර්ගත වගන්ති කිහිපයක් නිසා. මේ රටේ සියලුම දේශපාලන පක්ෂ පිළිගන්නවා අද පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා. විශේෂයෙන්ම මනාප ක්‍රමය. මේ රටේ වංචාවට දූෂණයට කෙලින්ම සම්බන්ධයි මනාප ක්‍රමය. මනුෂ්‍ය ස්වභාවයේ නරකම පැත්ත ඉස්මතු වන තත්වයක් තමයි අනිවාර්යයෙන් නැතිවන්නේ මේ මැතිවරණ ක්‍රමය තුළ. හැබැයි ඒක වෙනස් කරන්න බෑ තුනෙන් දෙක බහුතරයක් නැතුව. මේ ප්‍රායෝගික හේතු නිසා තමයි අපි කියන්නේ තුනෙන් දෙක බහුතරයක් අත්‍යවශ්‍යයි කියලා. කිරියල්ල මහත්තයා කියනවා දින 100 තුල මේ ආණ්ඩුව කරලා තියෙන්නේ පාන් මිල අඩු කිරීම විතරයි කියන්නේ. එතුමන්ලගේ දින 100 තුල කරපු අධිහා බැලුවොත් පාන් මිල ගැන කතා රටේ දින 100ක් ගැන කතා කරන්නවත් එතුමන්ලට අයිතියක් නැහැ කියලායි මම කියන්නේ. ශ්‍රී ලංකා මහ බැංකුව හොරකම් කරන්න කිරියල් ඇමතුමාලගේ ආණ්ඩුවට ගත වුණේ දින 28යි. දෙවෙනි වාරයට මං කොල්ල කන්න ගත වුණේ දින 37යි. ඉතින් මෙහෙමනම් දින 100 ගැන කතා කරන්න ඒ උදවියට තියෙන අයිතිය කුමක්ද කියන එකයි අපි අහන්නේ. සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය අද පැවැත්වුණා. එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගය මැතිවරණ ඉලක්ක කරගනිමින් ආරම්භ කළ සංධානයක් නොවන බවයි සම්මේලනය අමතමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ. සම්මේලනය පැවැත්වෙන අතරතුර එක්සත් ජාතික පක්ෂ සමාජිකයන්ට සිරිකොත්ත පක්ෂ මුලස්ථානයට එන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබුණා. සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය පැවැත්වුණේ නෙළුම්පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී. ප්‍රාදේශීය දේශපාලනඥයින් ආසන සංවිධායකවරුන් මෙන්ම පාක්ෂිකයන් මෙම සම්මේලනයට සහභාගී වී සිටියා. සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම් බණ්ඩාර මහතා පැමිණි පිරිස පිළිගැනීමෙන් අනතුරුව සම්මේලනයේ කටයුතු ආරම්භ කෙරුණා. සිවිල් සංවිධාන වෘත්තීය සමිති සහ පාර්ශව කිහිපයක් ජාතික සම්මුතියකට එළඹීමද මෙහිදී සිදු කෙරුණා. පාර්ශව 12ක් සංකේතාත්මකව ගිවිසුමට අත්සන් තැබුවා. සම්මුතියට එළඹි පාර්ශව ප්‍රතිඥාව ලබා දීමට එක් වූයේ ඉන්පසුවයි. මංගල සමරවීර රංජන් රාමනායක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සම්මේලනයේට සහභාගී වී සිටියා. සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරපු වැඩපිළිවෙලක්. ඒ අනුමැතිය තුළ මම කියන්න කැමතියි ඉදිරියට තබපු පය ආපසු පස්සට නොතබන වැඩපිළිවෙලක්. අමතක කරන්න කැමති සමගි ජන බලවේගය මැතිවරණයක් කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙන වැඩසටහනක් නොවේ.
මේක ස්ථිරසාර දීර්ඝකාලීන වැඩපිළිවෙලක් ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ යන අය වුණා කිව්වත් අතිබහුතරයක් 99ක් මේ තීරණයට එකඟයි කියලා අද මේ ගමන ආරම්භ කරා මේ අතර සමගි ජන බලවේගයේ පළමු සම්මේලනය පැවැත්වෙන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයන්ට සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබෙනවා. ඒ අනුව අකිල විරාජ් කාර්යවසම් නවින් දිසානායක ජෝන් අමරතුංග රෝසි සේනානායක වැනි එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සමාජිකයින් සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණ සිටි ආකාරය දැකගත හැකි වුණා. කෙසේ වෙතත් රවී කරුණානායක සහ පාලිත රංගේ බණ්ඩාර යන මහතුරුන් පක්ෂ මූලස්ථානයේ කාමරයක මාධ්‍ය සාකච්ඡාවක් සිදු කිරීමත් සමග සිරිකොත පරිශ්‍රය තුල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන් ක්‍රියා කළ අවස්ථාවේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් එල්ල වූයේ මෙවැනි ප්‍රතිචාරයක්. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය තුල වර්තමානයේ උද්ගත වැති තත්ත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතයන් ඇතුළු පාර්ශ්ව රැසක් අදහස් දක්වුවා. සම්දානගත වෙලා නෙමෙයි එක්සත් ජාතික පක්ෂය බෙදීම් ගත වෙලා තමයි මැතිවරණයට එන්නේ. රනිල් අකිල ඇතුළු කීප දෙනෙක් අලියා ලකුණෙන්ද අනිකුත් කණ්ඩායම සජිත් ප්‍රේමදාස් මහතා සමග තවමත් නොදන්නා ලකුණකින්ද තරඟ කිරීමට සූදානම් වෙන බව තමයි අපි දැනගන්නේ. සජ්ජාතික පක්ෂයේ මහලේකම් ප්‍රකාශයට පත් කළා තියෙනවා කිසිම ආසනයක් අලුතෙන් තරඟ කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා කලින් ඉඳපු ආසන සංවිධායකලම ඒ කොට්ටාසවල දිස්ත්‍රික්කවල තරඟ කර යුතුයි කියලා. මේකෙන් ඔබට ඉතාමත් පැහැදිලි වෙනවා ඇති සජිත් ප්‍රේමදාස මහතාට කොළඹට තරඟ කරන්න අවස්ථාව සම්පූර්ණයෙන් වළක් කළා තියෙනවා ඒ ප්‍රකාශය තුල. පක්ෂයක් මෙහෙම බෙදිච්ච පළවෙනි අවස්ථාව මේක. එක්සත් ජාතික පක්ෂය අද මේ අර්බුද වලින් අර්බුද වලට ගිහිල්ලා තියෙන්නේ පහුගිය යහපාලන ඍගය තුල මේ රටට කරන ලද මහා ජාතික අපරාධ වල හිට ධම්ම වේදනීය කර්මයයි. අද මේ පක්ෂයේ ලකුණවත් රැකගන්න බැරුව ඉන්න. ඒ පක්ෂයේ ලකුණ කුමක්ද කියලා පාක්ෂිකයෝ දන්නේ නැති තැනකට ඇවිල්ලා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ සම්දානයේට තමන්ගේ දේශපාලන ප්‍රශ්නේ විසඳ ගන්නට. මේ තරම් කාර්ය සීමාවක් යනවා නම් රටේ සහ රටේ ජාතික ප්‍රශ්න සහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට පුළුවන් කමක් තියෙනවාද කියන ලොකු සැකයක් ඒ උදවිය තුල තියෙනවා. අපේ රජිත් මහත්තයා ජනාධිපතිගම නායකතුමා පිටිලම හේතු වල ඉල්ලුවා. දිනා ගන්න බැරුණානේ. ඊට පස්සේ එතුමාට දුන්නා විපක්ෂ නායකව දුන්නා ජනාධිපති අපේක්ෂකව දුන්නා දැන් ආපහු ඉල්ලන පක්ෂ නායකකම. ඔය ගොඩක් කඩේ ගිහලා දිස්ත්‍රික්ක වටේ ගිහලා ඡන්දේ හෙව්වා මේ 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 පාර්ලිමේන්තුව දිනන්න. හැමතිගම බෙදන් හිටියා. රජිත් මහත්තයාට කොහෙද ආරක්ෂක ඇමතිගම දෙනවා කිව්වා ඒක තමයි මේ කෙලව ගත්තේ. ඒ වෙලාවේ අගිත් අගමැතිවත කරේ හිටියා අගමැතිවත හයිය දුන්නා. අගමැතිවත උතුරු නායකයෙක් කියලා ඡන්දේ ඔක්කොම හදලා දුන්නා. නායකයෝ කියන්නේ මේ නායි බැරි වෙනකොට අස්සේ නැයි. අච්චර නාය වෙලා මෙච්චර නාය වෙලා අපේ උණ්ඩ ගහන්න එපා කියලා අපි බෑපත් වෙන එක නායකත්වය නෙමෙයි. අපි කැමති නෑ ඒවට ඇත්ත කියනවා. රැකියා විරහිත උපාධි ධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ සුදුසුකම් සම්පූර්ණ කළ පිරිසට පත්වීම් ලිපි බෙදා හැරීම අවසන් අදියරට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලබා ඇති රැකියා අපේක්ෂිතයන්ට මෙහිදී පත්වීම් පිරිනැමෙනවා. අයදුම්පත් 70,000ක් පමණ මේ සඳහා ලැබී තිබුණු අතර නියමිත ආකෘතියට අනුව නිවැරදි වේවා තිබූ අයදුම්පත් 56,000ක් අතරින් 42,000ක් වැඩසටහන සඳහා තෝරා ගෙනුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඔස්සේ පරීක්ෂා කිරීමෙන් පසු මූලික නිර්ණායක සපුරා නොතිබීම නිසා අයදුම්පත් සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප වුණා. ස්පීඩ් පෝස්ට් කුරිය සේවාව මගින් සියලු දිස්ත්‍රික්කවල පත්වීම්ලාභීන්ට අදාළ ලිපි යවා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. අයිදුම්කරුවන් පත්වීම් ලැබී දින 3ක් ඇතුළත අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා වෙත වාර්තා කළ යුතු වෙනවා. ඔවුන් දින 7ක් තුල පුහුණුව සඳහා වාර්තා නොකළහොත් පත්වීම අවලංගු වෙන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. වසරක පුහුණු කාලය තුල රුපියල් 20,000ක දීමනාවක් හිමි වන අතර ඉන්පසු රජයේ ස්ථිර සේවයට ඔවුන් යොමු කෙරෙනවා. පළමු පත්වීම ලබන දිස්ත්‍රික්කයේ වසර 5ක් සේවය කිරීමද අනිවාර්ය වෙනවා. මේ අතර මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුකෙල්ල මහතා සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති දුරේ හොබවන අවධියේදී එක් දිනක් තුළ උපාධිධාරී පත්වීම් 58,000ක් ලබා දුන් අතර වත්මන් ජනාධිපතිතුමා එක් දිනක් තුළ පත්වීම් 42,000ක් ලබා දී ඇති බවයි. විපක්ෂයට සිහිනයක් විය හැකි බොහෝ දේ වත්මන් ජනපතිට හා අගමැතිට යථාර්ථයක් කළ හැකි බවද ඒ මහතා කියා සිටියා. අපේ හිටපු ජනාධිපති පස්වෙනි විධායක ජනාධිපතිතුමා 2013 58,000කට රස්සාවල් දුන්න එක දවසේ
වර්තමාන ජනාධිපතිතුමා 42000කට එක දවසේ රස්සාවල් දෙනවා. ඒ කියන්නේ ලෝකෙ මං හිතන්නේ සහෝදරයන් දෙදෙනෙක් රාජ්‍ය නායකයන් වෙලා ලක්ෂයකට රජයේ උපාධිධාරීන්ට රස්සා දීපෝ වාර්තාගත වන වැඩපිළිවෙලක් හැටියටයි මේ සඳහන් කරන්නට වෙන්නේ. අපි නැවත වරක් කියනවා මේ දරුවන්ට මේ උපාධිධාරීන්ට විශ්‍රාම වැටුප් සහිත රජයේ මූලික වැටුප් තලය තුල සිටමින් කටයුතු කරන අවුරුද්දක පුහුණුවකින් පස්සේ පුහුණුව කාලෙත් යපුම දීමනාවක් ලබා දෙන්න කටයුතු කරනවා. අප්‍රේල් 26 වනදාත් මැයි 4 වනදාත් අතර පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනු ඇති බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ යපා අබේවර්ධන මහතා පවසනවා. ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කළා. මැතිවරණ කොමසාරිස් ප්‍රකාශ කරන හැටියට අප්‍රේල් මාසේ 26ත් මැයි මාසේ 4 වෙනිදාත් අතර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනය වෙන්න පුළුවන්. මැයි මාසේ 10 වෙනිදාට කලින් අලුත් පාර්ලිමේන්තුව බොහෝ දුරට රැස් වෙන්න ඉඩ තියෙනවා. මේ අතර ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සංධානයට අති විශිෂ්ට ජයක් හිමිවන බව ස්ථාන කිහිපයකදී ප්‍රකාශ කෙරුණා. බහුතර බලයේ වගේම කිසිම පක්ෂයකට යටත් නොවන වෙනත් කණ්ඩායමකට යටත් නොවන බලයක් අපිට ලබා දෙන්න 3/2 බලයක් ඒ බලය ලබා දුන්නොත් මෙතෙක් අපිට පරණ අනපනත් වෙනස් කිරීමට නොහැකි දේවල් ගොඩාක් දේවල් අපිට අනපනත් වෙනස් කරලා මේ රට මනට තීන්දුව ගැනීමේ ක්‍රියාමාර්ගවලට යම් යම් කාරණා ක්‍රියාත්මක වෙච්චි අපිට කරන්න පුළුවන් කියලා. අද අපි විශ්වාස කරනවා අධිකරු ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරලා මේ රටේ යහපත සඳහා අවශ්‍ය කරන 3/2 බලය තියෙන පාර්ලිමේන්තු බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සඳානේට පොහොට්ටුවට ලබා දෙවි කියලා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිහතමානී නිර්මල නායකත්වයේ වෙනුවෙන් මේ රටේ ජනතාව මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 150කට වඩා වැඩි ජයග්‍රහණයක් එතුමන්ට ලබා දෙන්නට කටයුතු කරයි කියලා විශ්වාස කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වෙලා විතරක් නෙවෙයි 40%ක් පමණ ඒකේ සංවිධාන කටයුතු ඉතාම ශක්තිමත්ව ක්‍රියාත්මක කරගෙන යනවා. ඒකේ කිසිම අඩුපාඩුවක් නැහැ. හැම දිස්ත්‍රික්කයක්ම ඉහළින් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව වැඩ කටයුතු කරන අපි පසුගිය ජනාධිපතිවරණී ලැබූ ජයග්‍රහණයටත් වඩා එහා ගිය විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. ඒක කිසිම සැකයක් අවිශ්වාසයක් චකිතයක් නැහැ. ගිය වතාව අපට විරුද්ධව ඡන්දය පාවිච්චි කළ විශාල පිරිසකට අද අපේ කඳවුර වටා ඒක රාශි වෙලා තියෙනවා. මම ප්‍රාර්ථනා කරනවා යාදම වෙයි කියලා ප්‍රමාද කරන්න හේතුවක් නැහැ මේ රට ඉදිරියට ගෙන යාම සඳහා විධායක බලය ජනාධිපතිතුමාට ලබා දුන්නා ව්‍යවස්ථාදායක බලය ලබා දීලා නැහැ ජනතාවට අවශ්‍යකම තියෙනවා ව්‍යවස්ථාදායක බලය 3/2 ඡන්දයකින් අපිට ලබා දෙයි තව තව පැය කීපයක් ඉවසගෙන ඉන්නකෝ වසර පහක් තුල ආපස්සට ගිය රට නැවත සංවර්ධනය කරා ගෙන යාමට වත්මන් රජය උරදෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මහව ඉපලෝගම බෝධිරුක්කාරාම පුරාණ විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණය කළ ටැම්පිට විහාරය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ. විහාරාධිපති පූජ්‍ය ඉපලෝගම රතනසාර ස්වාමින් වහන්සේගේ සහ වයඹ ප්‍රධාන සංඝනායක පූජ්‍ය රැකව ජිනරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම වැඩසටහන සංවිධාන කෙරුණා. ජනාධිපතිවරේ ඉන්නවනම් ජනාධිපතිවරයා මොන පක්ෂයක පාර්ලිමේන්තුවේ පක්ෂයේ බලය දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපි ගිය අවුරුදු පහේ වෙච්ච වැඩේ. කොහොම එකපැත්ත තමයි ආණ්ඩු කරේ. කලක් ගියයි පස්සේ දෙපැත්තට වුණා. දෙපැත්තට වෙලා ජනාධිපතිවරයා ආගමතිවරයා කියන දේ කරන්නේ නැහැ. ආගමතිවරයා ජනාධිපතිවරයා කියන දේ අහන්නේ නැහැ. එතනින් උනේ මොකද පාඩු? රටේ ජනතාව කිසි වැඩක් කරන්නේ නැහැ. ඒ වැඩ නොකෙරෙන්න හේතු උනේ මේ දෙගොල්ලෝගේ ගැටුම නිසා. එමනම් ජනාධිපතිවරයා විපත්තුද ඒ පැත්තට ආණ්ඩුව දීම තමයි රටට වැඩ කරගන්නේ. කරන්න පුළුවන් වැඩේ කිනි කැයම් දකින්න. අපි යුද්ධයක් කරා. අපි යුද්ධ කරේ ජාතියේ විරුද්ධව නෙවෙයි. මොන ජාතියේ විරුද්ධවත් මුස්ලිම් ජාතියේ විරුද්ධවත් සිංහල මිනිස්සු විරුද්ධවත් කරේ. අපි යුද්ධ කරේ ත්‍රස්තවාදී. එහෙම යුගයක් තිබුණා අපිට අමතක වෙලා තිබුණාද? ඒකෙන් තමයි මානවික ප්‍රශ්නම් ලැබුණේ. ඒ අවසන් වුණාට පස්සේ තමයි දැන් උතුරේ මිනිසුන්ට අඩු ගන්න පාරක් කොටක් හදලා වතුර ටික දීලා විදුලිය ටික දීලා තියෙන්නේ. ඒ සංවර්ධනයේ පසුගිය අවුරුදු 5කට ආපස්සට දැම්මා. දැන් අපිට ඒ වගේ අවුරුදු 5ක් ඉස්සරහට ඇදගෙන යන්න අපිට සිදු වෙලා තියෙනවා. දෙපිලකට බෙදුණු එක්සත් ජාතික පක්ෂය රටේ සංවර්ධන කාර්යයන් අඩාල කිරීමට උත්සාහ කරන බවයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මෙහිදී පැවසුවේ. ගිය රජෙන් පොහොර සානදන දින බිලියන 23ක් ලක්ෂ 10000 23ක් ගෙවල නැහැ පොහොර සානදාර පොහොර ගෙනාවු සමාගම් වල. ඒවට දාපු අනුමැතිවත් දුන්නේ නැහැ.
අහිංසක රණවිරුවන්ට කන්න දෙන සල්ලි ටික රජෙන් ඒවා ගෙවන්නවත් දුන්නේ නැ අනුමැතිය ප්‍රේමදාස මහත්තයා ඩයිනමෝ එකක් තිබ්බා කිව්වට පාලිනේන්දු රැවිලා ඒවට විරුද්ධව ඡන්දෙ දෙන්න ක්‍රියා කෙරුවා දැන් UMP කැඩිලා 11 දිනක් වැඩිය කතා කරලා ජනාධිපතිතුමාට අපිටත් කතා කරලා ගියා ඕම් හිට පරද්දන්න හදන්නේ කොමන්දලයක් පරිස්සමින් වැඩ කරන්න කියලා එතුලෙන්ම දැන් එනවා පණිවිඩ ඔක්කොම වැඩතහනමකට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිළපිටිය මහතාට ලබන මාස දෙවනදා අධිකරණයේ පෙනී සිටින ලෙස ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය සිතාසිනිකුත් කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමග දුරකථන සංවාදයක් පැවැත්වූ බව කියන ආන්දෝලනාත්මක සිද්ධියට අදාළවයි. තමන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා කළ නියෝගයට එරෙහිව පිළපිටිය මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරුණි. පිළපිටිය මහතා සැකකරුවෙකු ලෙස නම් කිරීමට බැලූ බැල්මට ප්‍රමාණවත් කරුණු ඇති බවයි මහේස්ත්‍රාත්වරයා අසදහන් කළේ. විනිසුරුවරයාට එරෙහි නොතීසිය කොළඹ අපරාධ කොට්ටාසේ සහකාර පොලිස් අධිකාරීවරයා හරහා යොමු කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරතව සිටියදී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් 22 දෙනා ලබන 17 දාතෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාකාරගත කෙරුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳුම්කරු පූජ්‍ය රත්කරව්වී චින්නරත්න ස්වාමින් වහන්සේ ඇතුළු 22 දෙනෙකුයි මෙලෙස රක්ෂිත බන්ධනාකාරගත කෙරුණේ. රුහුණ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් සත්‍යග්‍රහයක නිරත වුණේ. මේ ජනතාවගේ දෛනික කටයුතු වලට බාධාවක් වන බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග එම ස්ථානයේ නිවත්වන ලෙසට අධිකරණය නියෝග කර තිබුණා. අලිමිනිස් ගැටුම් අවම කිරීමේ අරමුණෙන් මෙම ප්‍රදේශවල සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් වෙත ගිනි අවි 2000ක් ලබා දීමේ තීරණය සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට අභියාචනා අධිකරණයේ අද නොතීසි නිකුත් කළා. ඔවුන්ට ලබන 27 වෙනිදා කරුණු දැක්වීමටයි නියෝග කෙරුණේ. අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හා එම අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු 24 දෙනෙකු වෙත මෙසේ නොතීසි නිකුත් කෙරුණා. ඒ වනජීවි හා පරිසර ආරක්ෂක සංවිධානය ගොනු කළ රීට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. ඇවන්කාට් සභාපති නිශාංක සේනාධිපති මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහි නඩුව මැයි මස 4 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළා. නඩුවේ සාක්ෂිකරුවන්ට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කෙරුණා. ගාල්ල අසන්න මුහුදේ ඇවන්කාට් නෞකාව තුළ නිසි බලපත් නොමැතිව ගිනි අවි තබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ඉදිරි මහමැතිවරණයේදී 3/2 බලයක් ලබාගෙන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට මුස්ලිම් ජනතාව තම පක්ෂය වටා එක් වී සිටින බව ජාතික කොංග්‍රස් පක්ෂයේ හිටපු අමාත්‍ය ALM අතාවුල්ලා මහතා පවසනවා. සයන්ද මර්දු ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. මුස්ලිම් ජනතාව ගැන අපිට පව් හිතන්න වෙනවා. මුස්ලිම් ජනතාවගේ නායකයා කියේ කියේ ඉන්න මේ හකීම් රසාඩ්ලා වගේ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ ලනු අරගෙන පිටරට කුමඳරණකාරී ලනු අරගෙන මෙහෙ තරඟ කරලා බය කරලා 2019 ඡන්ද පමණක් නෙවෙයි ඊට කලින් තිබිච්ච 2015 ඡන්ද මහින්ද මාත්‍යාට දෙන්න බෙරි තත්ත්වයට හැදුවා. ඡන්ද ඉදිරියට එනවා. අපි පක්ෂ නායකයෝ අපේ මහින්ද රාජපක්ෂ එතුමාගේ නායකත්වයෙන් අපි එකතු වෙලා සාකච්ඡා කරලා තියෙනවා. 19 කියන විවසා සංශෝධනය මේ රට වුමනාවකට නෙවෙයි කරලා තියෙන්නේ. ඒක කරලා තියෙන්නේ පිටරට වාසියෙකට. ඒ නිසා 19 අපි වෙනස් කරන්න ඕන. ඒ නිසා 3/2 බලයක් ඕන. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවේ දෙවන අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත අද බාර දෙනු ලැබුවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී 9:30 මීළඟ ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 3069 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙවන විට ලොව පුරා පුද්ගලයන් 89,777 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. ඉන් පුද්ගලයන් 45,337 දෙනෙකු සුවය ලබා තිබෙනවා. චීනයෙන් පමණක් වාර්තා වූ ජීවිත හානි සංඛ්‍යාව 2,912ක්,
වැඩිම පිරිසක් මරණයට පත්ව ඇත්තේ මුලින්ම COVID-19 වෛරසයේ වාර්තා වූ හුබේ ප්‍රාන්තයෙන් බවයි විදේශ මාධ්‍ය සඳහන් කළේ. ඉතාලියේද පුද්ගලයන් 41 දෙනෙකු වෛරසයේ ආසාදනයෙන් මියගොස් තිබෙනවා. එරට ආසාදිතයන්ගේ මුළු ගණන 1703ක්. ඉරානයෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව 66 ඉක්මවා තිබෙනවා. ඉරානයේ නව COVID-19 මරණ 12ක් අද වාර්තා වුණා. ජපානයේද COVID-19 ආසාදිතයින් 256 දෙනෙකු වාර්තා වී ඇති බව සඳහන්. යොකොහොමාහි නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ පමණක් ආසාදිතයින් 705 දෙනෙකු සිටියා. මේවන විට වෛරසය රටවල් 70කට ව්‍යාප්ත වී තිබෙනවා. ඉන්දුනීසියාව, අයිස්ලන්තය, පෘතුගාලය, ආමේනියාව හා ඇන්ඩෝරා යන රටවලින් පළමුවරට COVID-19 ආසාදිතයින් අද හමු වුණා. COVID-19 වෛරසය පැතිරවීම සම්බන්ධයෙන් දකුණු කොරියාවේ ආගමික කණ්ඩායමක නායකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. මේ වන විට කොරෝනා වෛරසය ආසාදනීය වීම හේතුවෙන් පුද්ගලයන් 4335 දෙනෙකු රෝහල් ගත කළ බව මීට සුළු මොහොතකට පෙර දකුණු කොරියානු සෞඛ්‍ය අංශ තහවුරු කළා. ඉන් 31 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව ඇති බව තමයි දකුණු කොරියානු සෞඛ්‍ය අංශ අනාවරණය කළේ. පුද්ගලයන් 109535 දෙනෙකු පරීක්ෂා කොට තිබෙන බව තමයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ තේගු ප්‍රදේශයෙන් වීම විශේෂත්වයක්. සමස්ත කොරියාව පුරාවටම පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම අවම මට්ටමක පවතින බවත් සඳහන් කිරීමට පුළුවන්. අද දවසේදී බොහෝ ප්‍රදේශ නිරෝධායන කටයුතු සිදු කරන ආකාරය දක්නට ලැබුණා. තේගු ප්‍රදේශය කේන්ද්‍ර කරගෙනමින් පිහිටා තිබෙන සින්චොන්ජි දේවස්ථානයේ පාලකවරයා අද සමස්ත කොරියානු ජනතාවගෙන් සමාව අයදි සිටියා. ඒ දේවස්ථානයේ හරහා මෙම වෛරසය සමස්ත කොරියාව පුරාම ව්‍යාප්ත වීම හේතුවෙන් තමන් විසින් එය නොදැනුවත් බොහෝ ඊට සම්බන්ධ වීම හේතුවෙන් තමන් ජාතියෙන් සමාව අයදින බව ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් අද ප්‍රකාශයට පත් කළා. බිය වීමට නොව අවධානය සිටීම පිණිසයි. ස්වාධීන රූපවාහිනී සේවක සුබසාධක සංගමේ සංවිධාන කළ ක්‍රිකට් තරගාවලිය පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහි පිරිමි අංශයේ ක්‍රිකට් ශූරතාවයේ දිනා ගැනීමට ස්වාධීන රූපවාහිනී වැඩසටහන අංශය සමත් වුණා. ඒ ලක්හඬ ගුවන්විදුලි කණ්ඩායම පරාජයට පත් කරමින් කාන්තා අංශයේ ශූරතාව හිමිකරගත්තේ ස්වාධීන රූපවාහිනී සේවයේ සියලු අංශයක්ව පිහිටුවාගත් සුපර් ගර්ල්ස් කණ්ඩායමයි. මිහිදී කෝපිකඩේ සහ සිහිනි ටෙලිනාට්‍ය රංගන ශිල්පීන්ගේ ප්‍රදර්ශනාත්මක ක්‍රිකට් තරගයක්ද පැවැත්වුණා. තරගේ වීරයා බවට පත්වුණේ තිලින තුෂාන්. චන්දික පියසිරි තරගාවලියේ වීරයා ලෙස සම්මාන හිමිකරගත්තා. කාන්තා අංශයේ හොඳම ප්‍රතිකාරණිය ලෙස සම්මාන හිමිකරගත්තේ බද්රානාරංගොඩයි. දිස්නා හෙට්ටිආරච්චි හොඳම පන්දුයවන්නිය ලෙස සම්මාන දිනාගත්තා. හෙරිටේජ් පෞද්ගලික සමාගම, ට්‍රාන්ස් ස්පෝර්ට් ආයතනය, තීම් රිසෝර්ට් ඇන්ඩ් ස්පා, කැන්ඩි ෆැෂන් සහ PR වය යන ආයතන මේ සඳහා අනුග්‍රහක දායකත්වය ලබා දුන්නා. ස්වාධීන රූපවාහිනී සභාපති සුදත් රෝහණ මහතා මිහිදී අදහස් පළ කළා. මම හිතන්නේ පවුලක් විදිහට ගත්තත් ආයතනයක් විදිහට ගත්තත් රටක් විදිහට ගත්තත් මම හිතනවා වඩාත් වැදගත් වෙන්නේ මේ සාමූහිකත් එහෙම නැත්නම් මේ සහජීවනයේ මම හිතන රටක් විදිහට ඉදිරියට යන්න එහෙම නැත්නම් අපිට ආයතනයක් විදිහට ඉදිරියට යන්න මේ සහජීවනයේ වැදගත්. හැබැයි මේ සහජීවනයේ කියන කාරණාවට මේ ක්‍රීඩාව කියන කාරණාව ඉතාම වැදගත් වෙනවා. මම හිතනවා රසවින්දනයේ අවසාන ප්‍රතිඵලය අපි හැමදාම කියන වගේ යහපත් මිනිහෙක් දැරීමේ නිසා අපි හැමදාම රජයටවත් කියන ජනතාවටවත් කියන මාධ්‍ය ජාලයක් විදිහට ආයතනයක් විදිහට අපි හැමදාම ජනතාවගේ පැත්තේ ඉන්නවා. ඒ නිසා ජනතාව වෙනුවෙන් අපි පේක්ෂ නිදහස ලබා දීලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි සියලු කරුණු කාරණා මේ මොහොත වෙනකොට එක්රැස් වෙලා පෙරදරි කරගෙන ඉඳාම යහපත් ආකාරයෙන් සියලු කරුණු කාරණා සාක්ෂාත් කරන ඒ සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමු වෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk